ප්‍රශ්න තියෙනවා පුද්ගලිකව අපි මේ ප්‍රශ්න වලින් විඳවනවා තැවෙනවා ඒ වගේම සමහර ප්‍රශ්න තියෙනවා පුද්ගලිකව මේ ප්‍රශ්න අපිටත් බලපානවා සමාජයටත් බලපානවා රටටත් බලපානවා ඒ වගේම තවත් ප්‍රශ්න වල ප්‍රභේදයක් තියෙනවා මේ ප්‍රශ්න අපිට සමාජයට රටට වගේම ලෝකයටත් පොදුවේ බලපානවා එහෙම ප්‍රශ්න වලට අපිට තනියෙන් උත්තර හොයන්න බැහැ ඒ නිසා ලෝකයේ ප්‍රජාවක් විදිහට එකතු වෙලා එවැනි ප්‍රශ්න වලට උත්තර හොයනවා දැන් ඒ වගේ ප්‍රශ්නයක් ගැන තමයි අද උදායිරේ සහෘදයා විශේෂාංගෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ අල්ලස ඒ වගේම දූෂණය මේ ප්‍රශ්නය ගැටලුවක් වෙන්නේ පුද්ගලිකව අපිට විතරක් නෙමෙයි නැත්තම් අපි තුලින් සමාජයට විතරක් නෙමෙයි සමාජය තුලින් රටට විතරක් නෙමෙයි අලස සහ දූෂණය කියන්නේ ලෝකේ හැම රටකටම ලෝකේ හැම රටකම ජීවත් වෙන හැම මිනිසෙකුටම වද දෙන ප්‍රශ්නයක් ඒ වගේම තමයි කාලීන ප්‍රශ්නයක් මේ තුලින් රටක කීර්තිය ඒ වගේම රටක සංවර්ධනය ඒ වගේම රටේ පැවැත්ම ආදී බොහෝ දේ තීරණය වෙනවා ඒ නිසා අලස හෝ දූෂණය සමාජයෙන් රටින් තුරන් කිරීම කෙනෙක්ගේ වගකීම වෙනවා ඒ වගේම රටකට තමන්ගේ අනාගතය ගැන තීරණ ගනිද්දී අලස හෝ දූෂණයෙන් ඈත් වෙලා යන ඉදිරි ගමන තීරණාත්මක සාධකයක් බවට පත් වෙනවා ඒ වගේම මේ කාරණය රටක අනාගතයටත් ඍජු දායකත්වයක් ලබා දෙනවා ඒ නිසා උදායිරේ සහෘදයා විශේෂාංගෙන් අපි සූදානම් වෙනවා අද දවසේ මේ ගැන කතා කරන්න මේ ගැන කතා කරන්න අපි ආරාධනා කරා අද මේ විශේෂාංගයට අලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ නීති නීතිඥ තනුජා බණ්ඩාර මෙනෙවියට අයිබෝන් ඔබතුමියට සුබ උදෑසන අයිබෝන් දුලාචි මේ නීතිඥතුමියනි ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය. එහෙම දිනයක් ලෝකේ ඉන්න රටවල් සියල්ලම එකතු වෙලා සම්මුතියක් හදාගෙන නම් කරගෙන තියෙනවා. එහෙම දිනයක් ඇයි ඕනෙ වෙන්නේ? දුලශී ඔබ හොඳ ප්‍රවේශයක් ගත්තා. ඒ ප්‍රවේශය තමයි ඔබ කිව්වා මේ අල්ල සහ දූෂණය කියන්නේ පුජ්ජලිකවවත් අපි සමාජයකටවත් රටකටවත් ලඟු වෙන කාරණයක් නෙවෙයි කියන එක. මේ නිසාම තමයි මේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට ප්‍රවේශය සැකසෙන්නේ. අපි 얘ගෙන කතා කරොත් එහෙම ඔබ අහලා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධාන. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් අවස්ථාවකදී නිව්යෝක් නුවරට රැස් වෙලා තීරණයක් ගත්තා මේ ලෝකේ තියෙන මේ අල්ල සහ දූෂණය තුරන් කරන්න නම් අපිට රටක් විදිහට තනියෙන් කටයුතු කරන්න බෑ. මේ ලෝකේ තියෙන මේ අල්ලස දූෂණය කියන මේ රකුස නැති කරන්න නම් අපි එකමුතු වෙන්න ඕනේ. මොකද මේ අල්ලසහ දූෂණය කියලා කියන්නේ රටකට එහෙම නැත්නම් කලාපයකට පොදු කාරණයක් නෙවෙයි මුළු ලෝකයටම. මේකෙන් හානියටපත් වෙන සමස්ත ලෝකයම. ඒ නිසා මුළු ලෝකයේම රටවල් එකතු වෙලා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් විදිහට එකතු වෙලා සම්මුතියක් හදාගත්තා. ඒක තමයි එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය. ඔබ දන්නවද මේ සම්මුතිය සකස් කරේ නම් 2003 වසරේ මේ සම්මුතියට වර්තමානයේ වෙනකොට රටවල් 187ක් සමාජිකත්වයේ දරනවා. එතකොට රටවල් 187ක් කියන්නේ ලෝකයේ තියෙන අනිකුත් සම්මුතීන් අතර ගත්තොත් එහෙම මුළු ලෝකෙම එක්සත් ජාතීන්ගේ සම්මුතීන් වලට අමතරව වැඩිම රටවල් ප්‍රමාණයක් දායකත්වයේ දරන සම්මුතියක්. ඒ තරමටම මේකේ තියෙන වැදගත්කම ඔබට තේරෙනවා ඇති. ඒ රටවල් මේ සියලුම රටවල් 187ක් තරම් රටවල් මේකේ සමාජිකත්වයේ aran තියෙනකෙ. ඉතින් මම කියුවානේ ඔබට 2003 වසරේ තමයි මේ සම්මුතිය සකස් කළේ කියලා. සම්මුතිය සකස් කරාටම බෑ රටවල් මේ සම්මුතිය අස්සම් කරලා පිළිගන්න ඕනේ. එතකොට තමයි ඒක අනිත් රටවල් වලටත් අදාළ වෙන්නේ. එතකොට මේක සකස් කරලා තිබ්බා රටවල් වලට අස්සම් කරන්න කියලා. ඒ කොයි කාලෙද තිබ්බේ 2005 වර්ෂේ. ඒතර මේ රටවල් වලට අස්සම් කරන්න කියලා තිබ්බම රටවල් එකට සමහරු අස්සම් කරලා සමහර රටවල් අස්සම් කරලා පිළිගත්තා. එතකොට ඒව පිළිගත්තට පස්සේ මේ හැම රටකටම මේ ජාත්‍යන්තර සම්මුතිය අදාළ වෙන්න පටන් ගත්තා. ඉතින් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනේ ආරම්භෙන්නේ අන්න ඒ හා සමගාමීව. 2005 වර්ෂයේ දෙසැම්බර් 9 වෙනිදාගෙන් තමයි ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනේ ආරම්භව. ඉතින් අද අපි සමරන්නේ එදා 2005 වර්ෂයේ දෙසැම්බර් 9 වෙනිදාගෙන් පටන් ගත්ත ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනේ. මගේ වීරයා මගේ තාත්තා
මගේ තාත්තා ඔෆිස් එකේ ගොඩාක් මහන්සි වෙනවා. තාත්ති ඔෆිස් එකේ මහන්සි වෙලා වැඩ කරන විදිය මම දැකලා තියෙනවා. ඒ හින්දා මිනිස්සු එයාට තෑගි දෙනවා. තාත්තිගෙන් වැඩ කරගන්න එන මාමලා ඒ තෑගි දෙන්නේ තාත්තිගේ ඔෆිස් එකේදීමයි. තාත්ති තෑගි බයෙන් ගන්නයි කියලා මට හැමතිස්සම හිතෙනවා. ඒත් පස්සේ මට තේරුණා එයා හොඳ නිසා ඒව ගන්න කාටවත් පේන්නේ නැති වෙන්න. ආටි අල්ලස ඔබ ඔබටම කරගන්න අපහාසයක් අල්ලස දූෂණය මේ වගේ දේවල් මේ රටකට සමාජයකට විශාල බලපෑමක් ඇති කරනවා කියලා කියනවා මේක ඍජුවම රටේ ආර්ථික සංවර්ධනයට බලපානවා කියලා කියනවා අපි දකිනවා අල්ලසට දූෂණයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරවල විරෝධතාවල නියැලෙන පිරිස් ඇතැම් සංවිධාන ඇත්තටම කොහොමද මේ මේක දැනෙන්න මේ සමාජයකට බලපාන්නේ දුලාශි මම මෙහෙම මේකට සටහනක් තබන්නම් ඔබ හිතන්නකෝ අපි අපි පාරක් හදනවා කියලා කියන්නකෝ අපි පාර හදන්න කාට හරි එක කොන්ත්‍රාත් එකක් පිරිනමන इतकोट मे कोंत्रात पिरीनामन कोट अभी हितम को मेक मेके अटिंग अभी हिन्नी याम कि आकार अल्लस हुवमारुला इहम नेता याम कि आकार वेना समुद्धाव्या मत मेक मे कोंत्रात गण उद्गलया मे संवर्धन व्यापृति हिम नेता मे पार निवर दिव सकाशकान्य है इतकोट अभी वसर गणना व पारिभो පාවිච්චිකරන්න තමයි මේ පාර සකස් කරන්නේ. අපි පාර සකස් කරන කොන්ත්‍රාත් එක පිරිනමලා අපි පාරේ වැඩ ආරම්භ කරලා අපි පාර වැඩ අවසන් කරනවා කියනකොට මාස 3කින් අපි සමහර වෙලාවට දකිනවා තව මාස 3ක් යනකොට මේ පාර ආයර තිබුණු තත්ත්වයටත් වඩා අන්ත විදිහට පාවිච්චි කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක උර මොකද වෙලා තියෙන්නේ? එක්ක වෙන්න පුළුවන් අර කොන්ත්‍රාත් එක ගත්ත පුද්ගලයා මේකට යොදා ගන්න ඕනේ නිවැරදි අමුද්‍රව්‍ය අපි දන්නවා පාරක් හදනකොට අවශ්‍ය නැ සිමෙන්ති ගල් වැලි ඒ আদি වශයෙන් අමුද්‍රව්‍ය යොදා ගන්න. ඒ අවශ්‍ය ප්‍රමිතියට ඒක යොදලා නැහැ. එකක් වෙන්න පුළුවන් ඒක. එහෙම නැත්නම් ඒ අවශ්‍ය ප්‍රමිතීන්ගෙන් යුතුව සකස් කරලා නැති වෙන්න. එතකොට කවුද මේ ගැන බලන්නේ? ඒ ගැන අධීක්ෂණය කරන්න නිලධාරීන්. එතකොට ඒ අධීක්ෂණය කරලා නැහැ එහෙමනම් ඒ නිලධාරින්නේ මම කියන්නේ ගියේ කොහොමද රටකට මේක බලපාන්නේ කියලා. ඉතින් දුලාශි අරක මාස 3න් පාර කැඩෙනවා නම් අපිට නැවත වතාවක් අපේ රටේ ධනිය වැය කරලා අර පාර සකස් කරන්නම අපිට නැවත වතාවක් මුදල් යොදවන්න වෙනවා. ඒ කියන්නේ අපිට සමහරට ඒක අපේ අධ්‍යාපනයට වෙන්න පුළුවන් සෞඛ්‍යයට යොදවන්න තියෙන මුදලක් වෙන්න පුළුවන් නේ. එකම ව්‍යාපෘතියට අපිට වතාවක් දෙවතාවක් මුදල්. අනික් කාරණේ තමයි දුලාශි ඔබ හිතන්නකෝ අප සමහර ගොඩක් වෙලාවට අපේ රට ගත්තොත් එහෙම අපේ ආයෝජන ව්‍යාපෘති පිටරට කම්පනිස් කරන අවශ්‍යනේ පිටරට සමාගම් විසින් කරන අවශ්‍ය අපි කියමු අපේ ලංකාවේ සමාගමක්ම කරා කියලා. එතකොට ඒ මේ කොන්ත්‍රාත්තුව ගන්න සමාගම දන්නවනම් මේ මේ කොන්ත්‍රාත්තුව ඉටු කරනකොට මට යම් යම් අයට අල්ලස් දෙන්න සිද්ධ වෙනවා. මට මේක කරගෙන යනකොට යම් යම් අය සන්තෝෂ කරන්න සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි හිතමු කොන්ත්‍රාත්තුවේ වටිනාකම මිලියන 10යි නම් එයා දන්නවා මට තව මේකට අමතර මුදලක් දරන්න වෙනවා. ඉතින් කොන්ත්‍රාත්තුවේ වටිනාකමට එයා තව මිලියන 10 මිලියන 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන්. එයා අර උපකල්පනයේ ප්‍රමාණයට අත්දැකීම් තියෙන ප්‍රමාණය අනුව ඒකත් ඇතුළත් කරලා තමයි කොන්ත්‍රාත්තුවේ මිල නියම කරන්නේ. ඔබතුමිය මේ කියන්න හදන්නේ රටක දුප්පත්කම පිළිබඳව මේ අල්ලස දූෂණය තීරණාත්මක සාධකයක්. අනිවාර්යයෙන්ම තීරණාත්මක සාධක. ඔබ දන්නවද ලෝකෙ දුප්පත්කම ඇති වෙන්න තියෙන ප්‍රධාන සාධක අතර එකක් තමයි මේ අල්ලස හා දූෂණය කියන්නේ. ඉතින් ලෝකෙ අපේ රට විතරක් නෙමෙයි හැම රටක්ම ගත්තම මේ අල්ලස හා දූෂණය කියන එක රටේ සංවර්ධනයට ප්‍රබල ලෙසම බලපාන. අනිත් කාරණේ තමයි ඔබ කිව්වා ප්‍රවේශය ගන්නකොට රටේ කීර්ති නාමයට හානි වෙනවා කියන්නේ. රටක් අපි හිතනවා නම් අපි එළිය ඉඳලා බලන කෙනෙකුට ඒ රට කියන්නේ දූෂණයෙන් පිරිච්ච රටක්. හැම කාරණයක් කරගන්නම අල්ලසක් පිරිනමන්න ඕනි වෙන රටක් කියලා ජාත්‍යන්තරයේට ඒ රට ගැන අවබෝධයක් එන්න ගත්තොත් මොකද වෙන්නේ? පිට ඉඳලා බලන පුජ්‍යලයක්, ඒ බලන ආයතනෙ, බලන සමාගම අපි දිහා බලන්නේ
ලංකාවට යනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ වගේ දූෂිත රටක්. එහෙම නැත්නම් මේ වගේ අල්ලස් ගන්න රටක්. ඒ කියන්නේ මම කියන්නේ ලංකාව කියන එක විතරනේ රටකට යනකොට බලන්න හිම් තමයි. මොකද ආයෝජකයේ කෙනෙකුට හරි වෙන පුජ්‍යරයේ කෙනෙකුට හරි රටේම පුජ්‍යරයේ විදිහට හරි යම් කිසි කටයුත්තක් ආරම්භ කරන්න කලින් හොයලා බලනවා මට සුදුසු පරිසරයක් මගේ ව්‍යාපාරයට සුදුසු පරිසරයක් මේ රට තුල මේ සමාජය තුල මේ ආයතනය තුල තියෙනවද කියලා. ඒ මුලින් බලන බැල්ම අනුව තමයි ඒ රටේ ඒ ආයතන ආයෝජනය කරනවද නැද්ද කියන එක බලපාන්නේ. එතකොට රටක සුපිරිපන්න භාවය. එහෙම නැත්නම් රටක් කොච්චර දූෂණයට අල්ලසට දූෂණ මේ නැඹුරු වෙලා තියෙනවද කියන කාරණා ප්‍රධාන වශයෙන්ම රටේ සංවර්ධන කටයුතු වලට බලපාන. දැන් අපේ රටේ කොහේ හරි කෙලවරක කොහේ හරි අස්සක හෝ මුල්ලක අපි හිතමු අල්ලසක් හෝ දූෂණයක් සම්බන්ධ දෙයක් සිද්ධ වෙනවා. අපි කාටද මේක කියන්න ඕනේ? කාටද මේ සම්බන්ධව පැමිණිලි කරන්න ඕනේ? දුලාෂි මෙහෙමයි. දැන් මම මේ ගැන කතා කරොත් එහෙම දැන් රට රටවල් මේ අල්ලස දූෂණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න යම්කිසි ආයතන ව්‍යුහයක් සකස් කරගෙන තියෙනවා. දැන් අපේ රටෙත් එහෙම තියෙනවා. අපේ රටේ වර්තමානයේ නම් පවතින්නේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාව කියන ප්‍රධාන ආයතනය. ඊට අමතරව සමහර අවස්ථාවලදී පොලිසියට ඒ වගේ කටයුතු වීමට සිදුවෙන අවස්ථා තියෙනවා. ප්‍රධාන වශයෙන් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාව තමයි වර්තමානයේ ලංකාවේ තුල ආයතනයක් විදිහට මේ අල්ලස දූෂණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. 1954 දුරකථන අංකය තියෙනවා. ඔව්. 1954 කියන්නේ දුලාෂි අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවේ හොට්ලයින් එක. ඔබ පැය 24 කොයි වෙලාවක කතා කරත් අනිවාර්යයෙන්ම ඔබට පිළිතුරක් ලැබෙනවා 1954 ට ආමන්ත්‍රණය කළොත්. 1954 කියන්නේ දුලාෂි අනිත් එක ලංකාවට අල්ලස් පනත හඳුනලා දුන වර්ෂය. 1954 තමයි ලංකාවට අල්ලස් පනත හඳුනලා දුන්නේ. ඒ නිසාම තමයි 1954 කියන අංකය අපේ හොට්ලයින් එක විදිහට පාවිච්චි කරන්නේ. හොඳයි. දැන් තිරේ දිස් වෙනවා අල්ලස් හෝ කොමිෂන් විමර්ශන සභාවේ සියලුම මේ දුරකථන අංකයන් සහ වෙබ් අඩවි වලින් මේ දුරකථන අංක වලින් කෙනෙකුට පුළුවන් කොහේ හෝ ලංකාවේ තැනක අල්ලසක් සම්බන්ධව දූෂණයක් සම්බන්ධව යම් කිසි දෙයක් සිදුවෙනවා නම් දැනුවත් කරන්න. ඊට කලින් මේ තොරතුරු දකින අතර වාරයේ ඔබතුමිය මතක් කරන්න. දැන් කෙනෙක් ඔබේ ආයතනයේ 1954 හෝ මේ දැක්වෙන දුරකථන අංක වලට මේ වෙබ් අඩවි වලින් යම් කිසි දෙයක් සිදුවීමක් සම්බන්ධව පැමිණිල්ලක් කරොත් පැමිණිල්ල ලබා දෙන කෙනාගේ රහස්‍යභාවය රකින්නවත් දුලාෂි එක මම මෙහෙම කියන්න ප්‍රධානම කාරණේ තමයි අනිවාර්යයෙන්ම රහස්‍යභාවය රකින්න. නමුත් මෙහෙම දෙයක් තියෙනවා දුලාෂි. අපි හිතමුකෝ සමහර වෙලාවට දුලාෂි අපි හිතමුකෝ අම්පාරි පුජ්‍යලයක් ඉන්නවා ඔහුගෙන් අපි හිතමු නිමල් කියලා පුජ්‍යලයක් ඉන්නවා කියලා නිමල් මහත්තයාගෙන් නිමල් මහත්තයා යනවා රජයේ කාර්යාලයකට වැඩක් කරගන්න. එතකොට නිමල් මහත්තයාගෙන් ඒ කාර්යාලයේ ඉන්න රජයේ සේවකයෙක් ඉල්ලනවා මේ නිමල් මහත්තයාට මේ කටයුත්ත කරලා දෙන්න රුපියල් 5000ක් ඉල්ලනවා කියලා කියන්නකෝ. එතකොට නිමල් මහත්තයා දන්නවා දැන් මට මේ මේක මට දෙන්න ඕනේ නැහැ. මේක මේ අනවශ්‍ය මුදලක් තමයි මෙයා ඉල්ලන්නේ කියලා. ඒ කියන්නේ ගාස්තුවක් විදිහට ගෙවිය යුතු මුදලක් නෙවෙයි. එතකොට නිමල් මහත්තයා මේ ගැන කල්පනා කරලා 1954ට ඇමතුමක් දුන්නොත් 1954 ආමන්ත්‍රණය කරාට පස්සේ අල්ලස් කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් වැටලීමක් සංවිධානය කරලා අර නිමල් මහත්තයත් එක්ක ගිහිලා යම්කිසි විමර්ශන කටයුත්තක් සිද්ධ කරනවා. ඒ වගේ අවස්ථාවකදී නිමල් මහත්තයාට නිමල් මහත්තයා සාක්ෂිකාරයෙක් විදියට එනවා. ඒ වගේ වෙලාවට නිමල් මහත්තයා කවුද කියන එක අනාවරණය වෙනවා. එහෙම නැත්තම් සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුළුවන් දුලාෂි. දැන් මේ නිමල් මහත්තයාම අපි ගමුකෝ උදාහරණයකට. නිමල් මහත්තයා දකිනවා මේ අම්පාරපත්ති ප්‍රදේශයේ යම්කිසි ව්‍යාපාර කටයුත්තක් කෙරෙනවා. මේක රජයේ සම්බන්ධයක් තියෙනවා. එතන යම්කිසි දූෂණ සිද්ධ වෙනවා. හැබැයි නිමල් මහත්තයාට පුළුවන් තමන් කවුද කින්දමන්ද කියන්නේ නැතුව වුණත් නිර්නාමික වුණත් ඒ සිදුවෙන සිදුවීම පිළිබඳ අල්ලස් කොමිසමට දැනුම් දීමක් කරන්න. එතකොට කවුද එව්වේ කියන කනාවරණය වෙන්නේ නැහැ. අපිට අර තොරතුරු ටිකක් ලැබෙනවා. එතකොට එවන පුජ්‍යරයට හානියක් වෙන්නේ නැහැ. රහස්‍යභාවයත් සුරකින. අපි දන්නවා අල්ලසක් ලබා ගැනීම වැරදි. ඒක පැහැදිලි. මට ඔබතුමියගේ කාරණාව ඉස්සර ඔය වචනේ අපේ ගැමි ව්‍යවහාරයේ තිබි සන්තෝෂමක් කියලා. සන්තෝෂමක් කියන. සන්තෝෂමක් ගන්න එක වැරදි. ඒ කතාව මට වගේම අපි නර්මන හිතවතුන්ටත් බොහොම පැහැදිලි. එතකොට සන්තෝෂමක් දෙන එක නැත්නම් අල්ලස් දෙන එක දුලාෂි ගන්න එක වගේම දෙන එකත් වැරදි.
ඒ සම්බන්ධවත් නීතියක් ක්‍රියාත්මක වෙනවද? ඔව්. අල්ලස් පනත යටතේ අල්ලස් ඉල්ලන එක, අල්ලස් ලබා ගන්න එක වගේම අල්ලස් දෙන එකත් වරදක්. එක හා සමාන දඬුවම් තමයි මේ වැරදි තුනටම තියෙන්නේ. හැබැයි අපි හිතමුකෝ දැන් මම ඉස්සර කතා කරා වගේ නිමල් මහත්මයා නිමල් මහත්මයාගේ උදාහරණයම ගන්නවා මොකද පැහැදිලි වෙන නිසා. නිමල් මහත්තයා දැන් අර රජයේ සේවකයා ඉල්ලන්නේ නැතිව නිමල් මහත්තයා මේ මගේ වැඩේ කරලා දෙන්න කියලා පිරිනමන. ඒක නිමල් මහත්තයා මේ පිරිනමනකොට මේ රජයේ සේවකයා හොඳ රජයේ සේවකෙක් ගන්නෙ නැහැ. ගන්න අල්ලසක් ගන්නේ නැති රජයේ සේවකෙක්. එතකොට නිමල් මහත්තයා දුන්න අල්ලස සම්බන්ධයෙන් ඒ රජයේ සේවකයා පැමිණිලි කරොත් නිමල් මහත්තයා විරුද්ධව නඩුවක් දාන්න පුළුවන්. හැදුවේද? හොඳයි. දැන් කෙනෙක් යම්කිසි තැනක අල්ලසක් ලබා දීම හෝ යම්කිසි දූෂණයක් සම්බන්ධව දන්නවා. මේ වගේ අවස්ථාවක මේ වගේ දෙයක් දැක දැක අහක බලාගෙන අනේකද කරන්න ඕනේ නැත්නම් මේ වගේ දෙයක් දකින්න පුරවැසියෙකුට තියෙන වගකීම මොන වගේද? පුරවැසි වගකීම කියන එක කතා කරනකොට දුලාශි මට මතක් වෙනවා ඔබ අහලා තියෙනවනේ ඔය හැන්සඩ් වාර්තා කියන එක නේද? පාර්ලිමේන්තු වාර්තා. අල්ලස් පනත ලංකා නීතියට හඳුන්වා දෙනකොට ඒවකට හිටිය අග්‍රාමාත්‍යතුමා සර් ජෝන් කොතරාවල මැතිතුමා ආමන්ත්‍රණය කරන පාර්ලිමේන්තුව මෙම නීතිය නීතිගත කිරීමෙන් තේරුමක් නැහැ ජනතාව යුතුයකම පිළිබඳ පොදු හැඟීමෙන් යුතුව ඉදිරියට ඇවිත් සහයෝගය නොදක්වතොත් කිය. ඔබට පැහැදිලි වෙනවද කොච්චරක් වටිනවද කියලා ජනතාවගේ සහයෝගය කියන්නේ. ජනතාවගේ සහයෝගය නැත්තම් කවදාවත් රටක නීතියක් නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට හැමෝටම වගකීමක් තියෙනවා දුලාශි. අපිට තවත් කෙනෙක් ඉදිරිපත් වෙලා කටයුතු කරනකන් ඉන්නේ නැතුව මම දකින්නවා නම් යම්කිසි වරදක් වෙනවා නම් මට වගකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන්න. ඔබ දන්නවා අනුක්‍රම ව්‍යවස්ථාව අනුව හැමෝටම වගකීමක් තියෙනවා අපේ රටේ පොදු දේපළ ආරක්ෂා කරන අපේ තියෙන දේපළ ආරක්ෂා කරන යුතුකමක් තියෙනවා. ඉතින් අපේ වගකීම තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන එක. අනිත් කාරණේ තමයි දුලාශි අපි පස්සේ ගැන කතා කරමු. මේ ජනතාව කියනකොට ජනතාවට හිතෙන්න පුළුවන් ඇයි අපි ඒ සම්බන්ධයෙන් නැගී හිටින්නේ? ඇයි අපි ඒ සම්බන්ධයෙන් පිළිගැසෙන්නේ? ඔව් මටත් මේ ඒ ගැටලුව ඇති වුණා. දැන් යම්කිසි සමාජ අසාධාරණයක් අල්ලසක් හෝ දූෂණයක් සම්බන්ධව අපි දන්නවා. අපි දකිනවා. හැබැයි මෙයට විරුද්ධව නැගී හිටියොත් ඒ අපේ ජීවිතයට තර්ජනයක් නැත්තම් අනවශ්‍ය ප්‍රශ්නයක් ගේ ඇතුළට දමා ගැනීමක් කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ සමාජ වගකීමෙන් කටයුතු කරපු අය අපහස්තාවයට ලක් වුණු අවස්ථාත් අපේ රටේ නැතුවම නෙවෙයිනේ. දුලාශි ඒක අපේ සමාජයෙන්මනි. අපේ සමාජයේ ඒ කියන පුද්ගලයා යම්කිසි කාරණයකට එරෙහිව නැගී සිටියොත් අපි ගොඩක් වෙලාවට අනිත් අය ඒ දිහා බලාගෙන ඔහු සම්බන්ධයෙන් එක ඔහුට හිනා වෙනවා එහෙම නැත්තම් ඒවා ඇරෙනකොට ඔහුට සහයෝගයක් දෙනවා දක්වන අඩුයි. මම නම් කියන්නේ අපි අර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන පුද්ගලයාට සහයෝගයක් දක්වන්න අනිත් හැමෝම අපි එකමුතු වෙන්න ඕනේ. විශේෂයෙන්මයි මම මෙහෙම කියන්නේ මේ අල්ලස කියන එක දැන් අපි හැමෝම හිතන්නේ මේක නිකන් සුළු වරදක් කියන එක. මේ අල්ලස කියන එක මේ අනිත් අපරාධ වරදක් වගේ නෙවෙයි. ඔබ දන්නවා මේ අල්ලස කියන්නේ අපරාධ නීතියේ එක කොටසක්. එක සාමාන්‍ය අපරාධ අල්ලසක් ගත්තොත් එහෙම නැත්නම් දූෂණයක් කරොත් මේවා අපරාධ නීතියේ කොටසේ කියන්නේ රජයට එරෙහි වරදක්. රජයට එරෙහි වරදක්. ඒ කියන්නේ රජය කියන්නේ කවුද? ජනතාව. ජනතාවට එරෙහි වරද. සාමාන්‍ය අනිකුත් අපරාධ වැරදි වලටත් වඩා උදාහරණයක් විදිහට මම කියන දුලාශි ඔයාගේ යම්කිසි භාණ්ඩයක් සොරකම් කරා කියන්නකෝ. බොඩා බොහෝ විට ඒකෙන් විඳිතභාවයට පත් වෙන්නේ ඔබ විතර. හැබැයි අල්ලස දූෂණය කියන්නේ එහෙම නෙවෙයි. මේක යම් ඔබට ඔබෙන් අල්ලස ගත්තට ඒක මුළු සමස්ත සමාජයේ විඳිතභාවයට පත් කරන කාරණයක්. මුළු ලංකාවම විඳිතභාවයට පත් කරන කාරණේ මුළු සමාජෙම විඳිතභාවයට පත් කරන කාරණේ. ඒකයි අපි කියන්නේ මේක පුජ්ජලික කාරණාවක් නෙවෙයි කියන එක. අපි තනි තනිව මේක මට වගකීමක් නැහැයි කියලා ඉවත බලාගත යුතු කාරණාවක් නෙවෙයි කියන්නේ අන්න ඒ නිසා. මොකද හානියට පත් වෙන්නේ අගතියට පත් වෙන්නේ සමස්ත සමාජයෙම මුළු ලෝකයමයි. අපි දැන් ලංකාව විතර ගත්තොත් මුළු ලංකාවේ සමස්ත වැසියෝම මේකේ අගතියට පත් විඳිත පාර්ශවය බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාමයි අපි හැමෝටම වගකීමක් තියෙන්නේ. අනිත් කාරණේ තමයි දුලාශි මම ඉස්සෙල්ලත් කතා කරන්න ගියේ. ඇයි ජනතාව නැගී සිටින්න ඕනේ?
ඇයි ජනතාව නැගී සිටින්න ඕන? ජනතාව කියන්නේ කවුද මේ රටේ? ජනතාවට මොකද්ද තියෙන අයිතිය? ඒ හැමෝම හිතන්න පුළුවන් නේම නේද? හැම ජනතාව නැගී සිටින්න ඕනේ කියනකොට හිතන්න පුළුවන් ඇයි අපි නැගී සිටින්නේ කියලා. ඔබ දන්නවද අපි හැමෝම දැනගෙන හිටියට අපි හැමෝම අමතක කරන කාරණයක් තියෙනවා. ඒක තමයි මේ රටේ බලය හිමි කාටද කියන්නේ. අපි දන්නවා අපේ රටේ මූලික නීති ආණුකම ව්‍යවස්ථාව. ආණුකම ව්‍යවස්ථාව අනුව අපේ රටේ බලය තියෙන්නේ කාටද? ජනතාවට. අපි ඒකට කියනවා අපි ලස්සන වචනයකුත් දීලා තියෙන මොකද්ද? පරමාධිපත්‍ය බලය. මේ පරමාධිපත්‍ය බලය කාටද හිමි? පැහැදිලිවම කියනවා කාටද? ජනතාව සතුවන්නේ. ඒක අන්සතු කළ නොහැක්කිය කියලා. ඉතින් මොකද්ද මේ පරමාධිපත්‍ය බලය කියලා කියන්නේ? නීති හදන්න තියෙන බලි, නීති ක්‍රියාත්මක කරන්න තියෙන බලි, යුක්තිය පසිඳලන්න තියෙන බලි. ඉතින් දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔය කියන පරමාධිපත්‍ය බලය අපේ රටේ ක්‍රියාත්මක වෙනවා නම් ඇයි මේ අල්ලස දූෂණ සම්බන්ධව අපි කතා කරන්නේ? ඒවා එහෙනම් වෙන්න බෑනේ මේ රට තුල. දුලාශී එකේ මං කිව්වේ ජනතාව අමතක කරලා තියෙනවා මේ රටේ බලය හිමි කවුද කාටද කියන්නේ. අපි කවුද කියන එක ජනතාවට අමතක වෙලා. එහෙම නැත්තම් ජනතාවට අමතක කරවල. ඇයි දැන් මම කිව්වා ඔබට අපිට නීති හදන්න බලය තියෙනවා. අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බලය තියෙනවා. අපිට යුක්තිය පසඳලන්න බලය තියෙනවා. අපි දැනට වර්තමාන ජනතාව විදිහට අපි කරලා තියෙන්නේ මොකද්ද? මට නීති හදන්න තියෙන බලය මම පාර්ලිමේන්තුවට පැවරුවා. මට නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන බලය අපි විධායකට පවරනවානේ. අපි අපිට නීති අපි කියනවානේ අපිට නීති හදන්න තියෙන බලය අපිට කියනවා ව්‍යවස්ථාදායක බලය කියලා. නීති ක්‍රියාත්මක කරන්න තියෙන බලයට අපි කියනවා විධායක බලය කියලා. අපේ රටේ විධායක දෙකක් තියෙන එකක් අපි කියනවා දේශපාලන විධායක කියනවා, අනිත් පැත්තෙන් කියනවා පරිපාලන විධායක කියනවා. දේශපාලන විධායක කියනකොට ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය ඒ වගේ ආයතන ඇතුළත් වෙනවා. ඒකට පරිපාලන විධායක කියනකොට සම්පූර්ණ රාජ්‍ය සේවක කණ්ඩායම ඇතුළත් වෙනවා. එතකොට අපේ යුක්තිය පසිඳලීමේ බලය අපි අධිකරණයට පවරලා තියෙනවා. එතකොට ජනතාව මේ පවර පෙබරුවාම මේ ආයතන කටයුතු කරන්න ඕනේ මේ ජනතාව වෙනුයි. ඒක ජනතාවයි මේ බලයන් වල ස්වාමියා. ඉතින් ජනතාව අමතක කරලා තිනවා මේ මගේ බලය තමයි මේ ආයතන ක්‍රියාත්මක කරන්නේ. එතකොට මේ අපි බලය පෙබරුවාම ඒස් එතකොට අපි බලය පෙබරුවා නම් අපි ස්වාමියා නම් බලය ක්‍රියාත්මක කරන තැනත්ත කවුද? සේවකයා. එතකොට ජනතාව දැනගන්න ඕනේ සේවකයා වරදක් නම් කරන්නේ ඒකට හේරෙව නැගී සිටින පෙළගැසෙන්. අද ජනතාව සේවකයා වෙලා ජනතාව දන්නේ නැහැ තමන්ට තියෙන අයිතිය මොකක්ද කියන්නේ. ඒ නිසා තමයි ජනතාව නැගී සිටින්නේ නැති. නැත්නම් ජනතාව පෙළගැසෙන්නේ නැති. ජනතාව අවබෝධ කරගන්න ඕනේ මොකද්ද තමන්ට තියෙන බලය කියන එක. එතකොට තමන්ට හැඟීමක් වෙනවා මට මේ රට ආරක්ෂා කරගන්න ඕන. මගේ මේ රට අනාගත පරපුරවලින් මම ආරක්ෂා කරගන්න ඕනේ කියන එක. මම දීලා තියෙන බලය නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් මම පෙළ ගැහෙන්න ඕනි කියන්නේ. ඔබ දන්නවා දුලාශි ඔබ ඔබගේ ගෙදරට සේවකෙක් පත් කරගත්තා කියන්නකෝ. රැකියාවක් කරන්න සේවකෙක් ගන්න. ඔබ සේවකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔබ මට විශ්වාසවන්තව රැකියාවක් කරයි කියලා බලාපොරොත්තු වෙනවනේ. ඔබ රැකියාවට ආවට පස්සේ ඔබගේ තියෙන බඩු බාර ආදිය හොරකම් කරගෙන යන එකක් නැති වෙයි කියලා ඔබ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඒ ගන්න වැටුපට හොඳින් වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේ තමයි ජනතාවත් තමන් වෙනුවෙන් පත් කරගත්ත තමන් වෙනුවෙන් බලය දුන්න රාජ්‍ය සේවකයා වෙන්න පුළුවන්, අධිකරණ ශ්‍රේෂ්ඨ නිලධාරියෙක් වෙන්න පුළුවන්, දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්. මේ හැම එහෙනම් මම කියන්නේ බලය කියන එක තමන් වෙනුවෙන් නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කරයි කියලා විශ්වාස කරනවානේ. විශ්වාස කළ යුතුයි. මොකද අපි මේ දීලා තියෙන්නේ ලොකු බාරයක් නෙනේ. මොකද ජනතාව කියන්නේ ඔබ මට මේ කතාව කිව්වොත් එහෙම ටිකක් ගොඩාක් දීර්ඝ වෙලාවක් ගත වෙනවා. මොකද මේ ජනතාව වෙනුවෙන් අපි මේ සේවය කරනවා කියනකොට මොකද මම මේ ජනතාවට තියෙන වගකීම සහ ජනතාව ඇයි මේක අමතක කරලා තියෙන්නේ කියන එක ජනතාව තේරුම් ගන්න ඕනේ. අපි මේ දීලා තියෙන්නේ අපි වෙනුවෙන් කටයුතු කරන්න කියලා සම්පූර්ණ අයිතිනේ. අපි බාරයක් විදිහටයි මේක දීලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ බලය ක්‍රියාත්මක කරන අය දැනගන්නත් ඕනි. අපි ජනතාව වෙනුවෙන් මේ ක්‍රියාත්මක කරන්න අපි දරන්නේ ලොකු බාරයක් කියලා. මේ බාරේ විශ්වාසවන්තව ආරක්ෂා කරගන්න එක ඒ බලය ක්‍රියාත්මක කරන අයගේ වගකීම. එතකොට යම් කිසි ආකාරයකට ඒ එතකොට තමයි අර වෙන්නේ අපි කතා කරන සමහර අවස්ථාවලදී ඒක දීර්ඝ මේ
සංකල්පවලට යන්න සිද්ධ වෙනවා විනිවිද භාවය නේද අපි කියනවා අපි අපි වගකීම වගවීම කියන සංකල්පවලට යන්න වෙන්නේ මෙන්න මේ කියන සම්බන්ධතාවය ස්මතු වෙනකොට ඉතින් මෙන්න මේ කියන කාරණේ ජනතාව අවබෝධ කරගන්නා තාක් දුරට ජනතාව තමන්ට වෙන අසාධාරණ එහෙම නැත්නම් තමන්ට වෙන කාරණේ සම්බන්ධයෙන් නැගෙසි අනිත් කාරණේ තමයි මේ දුලාශි ජනතාව සමාන අවස්ථාවේ ආත්මාර්ථකාමී වෙයි ඒ කියන්නේ මගේ කටයුත්ත කෙරෙනවා නම් අනිත් කෙනාට මොකක් වුණත් කමක් නැහැ එහෙම වෙන්නත් ජනතාවට බොහොම සාධාරණ තර්ක තියෙනවා මේ වගේ සමාජ වගකීම් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ගිය බොහෝ අයට බොහෝ වෙලාවට බල සම්පන්න පාර්ශව වලින් ගැටලු ගැටුම් ඇති වෙච්ච අවස්ථා වාර්තා නොවුණ නිමි දුලාශි සමහර අවස්ථා එහෙම තියෙන්න පුළුවන් නමුත් අපි මම කිව්වේ අර අපි තනි තනිව නෙවෙයි අපි සමස්තයම අපි සාමූහිකව කටයුතු කරනවා නම් ඒ වගේ එන බලපෑමකින් උනත් මම හිතන්නේ අපිට මිදෙන්න පුළුවන් මොකද එහෙම වුණොත් අනිත් අයත් අපි වෙනුවෙන් නැගීසින අනිත් අයත් අපි වෙනුවෙන් පෙනී සිටිනවා එතකොට තනිව නෙවෙයි අපි ඉන්නේ එතකොට අපි වටා තව කණ්ඩායමක් ඒක රාශී වෙනවා. එතකොට අපිට තව බලයක් ලැබෙනවා නේ. අපි ඉස්සර ඉඳලා අපි කතාවක් අහලා තියෙනවා. අපි තනියෙන් වැඩ කරනට වඩා සාමූහික වැඩ කරනකොට ඒකේ තියෙන අගේ කොච්චරද කියලා යම්කිසි බාධාවකට කොච්චර හොඳින් මුහුණ දෙන්න පුළුවන්ද සාමූහිකව වැඩ කරනකොට කියලා. මම ඔය ආත්මාර්ථකාමී කියලා කිව්වේ මොකද ජනතාව සමහර අවස්ථාවලදී මොකද දැන් මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් දැන් ජනවාරි මාසෙනේ එන්නේ දුලාශි. දැන් ওই ජනවාරි මාසෙ එනකොට අම්මලාට මතුවන ලොකුම ගැටලුව මොකද්ද? ළමයා පාසලට දාගන්න ඕනේ කියන කාරණා. සහ ජනප්‍රියම ගැටලුව. ජනප්‍රියම ගැටලුව. එතකොට අම්මා බලන්නේ අල්ලසක් ගන්න පුජ්‍යලයක් ඉන්නව නම් ඒ අල්ලස දීලා හරි තමන්ගේ ළමයා දාගන්න. මේක බොහොම සංවේදී ගැටලුවක්. අපේ රටේ සංවේදී ගැටලු. ඉතින් මම කියන්නේ ඒකයි. අර අම්මා එයා එක හිලාම කැමති නැතුව මම අල්ලසක් දෙන්නේ නැහැ ප්‍රතිපත්තියක් විදිහට. මම අල්ලසක් දෙන්නේ නැහැ. මම අල්ලසක් දීලා මගේ ළමයා දාන්නේ නැහැ පාසලට. ඉතින් හැමෝම හිතුවොත් මොකද වෙන්නේ? එකක් තමයි අර අල්ලස ලබා ගන්න බලාගෙන ඉන්න පුද්ගලයාට අල්ලස ලබා ගන්න තියෙන හැකියාව අවකාශ නැහැ. හැමෝම දෙන්න කැමති නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි බලාපොරොත්තු වෙන ඉන්න අල්ලස දෙන්නේ. ජනතාව බලාපොරොත්තු වෙනවා නිරන්තරයෙන් මල්ලස දෙනවා කියන්නේ මම ප්‍රතිපත්තියක් විදිහට හිතුවත් නෑ මම අල්ලසක් දෙන්නේ නෑ මම කටයුත්තක් කරගන්න අල්ලසක් දෙන්නේ නැතුව තමයි කටයුත්ත කරන්නේ කියලා මම ප්‍රතිපත්තියක් විදිහට හිටියොත් එහෙම අල්ලස ගන්න පුජ්‍යලට ඔපචුනිටි එකක් නැහැ කියන අවස්ථාවක් නැති වෙනවා අල්ලස ලබා ගන්න මම දන්නවා නීතිඥතුමිනේ පුංචි කාන්දුවකට මහ විශාල නැවක් ගිල්ලන්න පුළුවන් පොඩ පොඩ වතුර එකතු වෙලා නැවම ගිලිලා යනවා ඒ කතාව මට පැහැදිලි අපි දන්නවා මේ ඒ කතාව වගේම අපේ රටේ තනින් තන සිද්ධ වෙන පුංචි පුංචි අල්ලස් ස්ථාන මාරුවලදී සිදුවෙන යම් යම් දූෂණ සම්බන්ධව ඔබේ ආයතනයේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි අහලා තියෙනවා ඕනතරම් අපේ රටේ සිදුවෙන මහා පරිමාණ මූල්‍යමය වංචාය වගේම ආනයන අපනයන ගණු දුනුවලදී බිලියන ගණනින් සිදුවෙන දේවල් මේ දේවල් වලට සමහර වෙලාවට බලේ පවතින දේශපාලන පක්ෂවල සම්බන්ධකම් අපි මේ දේවල් ගැන අහනවා. හැබැයි මේ දේවල් ගැන අපේ රටේ මොකද්ද ක්‍රියාත්මක වෙන නීතිය කියන ගැටලුව තියෙනවා. ඒ වගේ විශාරාල්ල සම්බන්ධ වෙනුත් ඇතැම් විට පවතින රජය සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවල් යයි කියන අල්ලස් දූෂණ සම්බන්ධවත් ඔබේ ආයතනයේ ක්‍රියාත්මක වෙනවද? දුලාජි මම මෙහෙම උත්තරයක් දෙන්න. අපි මෙතනදී දේශපාලනය කියන එක කතා කරන්නේ නැතුව අල්ලසත් එක්ක බැඳිච්ච වචනයක් තියෙනවා දූෂණය කියන වචන. ඔව්. දූෂණය කියන වචනේ කියන එකේ සරල තේරුම ගත්තොත් එහෙම රජයේ සේවකෙක් තමන්ට හිමි නිල බලය යම්කිසි මේ වැරදි ක්‍රියාවකට පාවිච්චි අවභාවිතය කිරීම. එතකොට මේ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔබ කිව්වා මහා පරිමාණ අල්ලස් දූෂණ ආනයන අපනයන සම්බන්ධයෙන් වෙනවා කිය. ඇයි සමහර වෙලාවට ඔබ කිව්වා සමහරවට පුංචි පුංචි දේවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා මේ සම්බන්ධයෙන් මොකද්ද ගන්න පියවර? දුලාශි මේ නඩුවක් නඩු කටයුත්තක් කරන විදිහ එහෙම නැත්නම් විමර්ශනයක් කරන විදිහ ගැන ඔබ මම හිතන්නේ ඔබට දැනීමක් ඇති. එතකොට ඔබට හිතන්න යම් කිසි සිද්ධියක් පිළිබඳ දන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා. දන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා. ඔබගෙන් කවුරු හරි අල්ලසක් ඉල්ලුවා නම් ඔබ තමයි දන්නේ ඔබින් අල්ලස ඉල්ලුවයි කියලානේ.
ඔබ තමයි දන්නේ අර සිතුර එතකොට අර පුංචි මිනිස්සයාට එහෙම නැත්නම් අර අබෝ කිව්වන අර ගමේ ඉන්න කෙනාට ඔහුට හැකියාවක් තියෙන හැට නැත්නම් ඔහුට ආත්ම විශ්වාසයක් තියෙනවා එහෙම නැත්නම් ඔහුට මේ අර ප්‍රතිපත්තියක් තියෙනවා නෑ මට වෙච්ච දේ ගැන මම පැමිණිලි කරන්න ඔබ හිතනවද දුලාශි මේ මහා පරිමාණ සිත් දැන් ඒකත් කවුරුරි අලසක් දෙන්නේ එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වෙන එහෙම සම්බන්ධ වෙන අය කෙලින්ම ඇවිල්ලා කතා කරනවා කි. එහෙම නැත්නම් පැමිණිලි කරනවා කියලා. එහෙම නැත්නම් සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙනවා කි. ඔබේ ආයතනය ක්‍රියාත්මක වෙන්නේ කෙනෙක් පැමිණිලි කරොත් විතරද නැත්නම් ඔබේ ආයතනය මේ අල්ලස් දූෂණ සම්බන්ධව හොයාගෙන ගිහිල්ලා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? දුලාශි මෙහෙමයි. මම කිව්වේ අර නිර්නාමිකව ආව පැමිණිල්ලකට උනත් අපි ක්‍රියාත්මක වෙන්න. හැබැයි නිර්නාමිකව ආවොත් අපිට ඒ සම්බන්ධයෙන් හොයාගෙන යන්න දැන් මොකද අපිට අහන්න කෙනෙක් නැති නිසා යම් එවන තොරතුරු වල යම් කිසි තොරතුරු වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕනේ මොකද අපිට කොහෙන්ද හොයා පටන් ගන්න කියලා තැනක් එන්න ඕනේනේ. ඒතකොට හොයාගෙන යන්න නම් අපිට වැඩි තොරතුරු ප්‍රමාණය නිර්නාමිකව එනකොට අපි ඒකයි හැම වෙලාවෙම කියන්නේ ඔබ දන්න පුංචි කරුණත් ඇතුළත් කරමින් ඒක ඒ පැමිණිල්ල අපිට කරන්නේ නැත. ඒ පැමිණිල්ල මම අපි දැන් ඉස්සෙල්ලා කතා කරා අපිට එවන්න පුළුවන්, ලියලා එවන්න පුළුවන්, ටෙක්ස් කරන්න පුළුවන්, ඊමේල් කරන්න පුළුවන්, නැත්නම් ඇවිල්ලා කියන්න පුළුවන්. නැත්නම් අන්තර්ජාලය හරහා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පැමිණිල්ල දාන්න පුළුවන්. ඒ කොහොමද දැම්මා වුණත් වැඩිතර තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කරන්න. අනිත් කාරණේ තමයි ඔබ හොයාගෙන යනවද කියලා. අපිට හොයාගෙන යන්න පුළුවන් යම් කිසි තොරතුරක් ලැබුණට පස්සේ. හැබැයි ඒ සම්බන්ධයෙන් තොරතුරු හොයාගෙන යනකොට වුණත් ඒ සම්බන්ධයෙන් තොරතුරු තියෙන්නේ යම් කිසි ආයතනයක් තුළ සම්මුති යම් කිසි පුජ්‍යලයක. ඒ පුජ්‍යලයා ස්වාධීනව ඉදිරිපත් වෙන්න ඕනේ. අපි අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. නේ? ඔහු ඔහුන් ගාව දැන් ගොඩක් වෙලාවට දෝෂ මහා පරිමාණ දෝෂණ සම්බන්ධ වෙන්නේ ලේඛනගත සාක්ෂිවල. ඒතර මේ ලේඛන තියෙන්නේ. අනිත් කාරණේ තමයි ඔබ ආයන අපනයන ගැන කතා කරාම ඔබ අහලා තියෙනවද ජාත්‍යන්තර අල්ලස් කියන එක මේකට අදාළ නීතියක් තියෙනවා ඒ කියන්නේ ජාත්‍යන්තර නිලධාරීන් කියන මේ නීතිය ලංකාවේ තාම නීතිගත වෙලා නැහැ ඒ කියන්නේ අපේ රටේ රටේ සජීව සේවකයෙක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් වුණාට අන්තර්ජාතික නිලධාරියෙක් සම්බන්ධ වෙනවා නම් ඔහුට විරුද්ධව කටයුතු කරන්න අපේ නීතිය තාම ප්‍රමාණවත් නැහැ අපි මේ නීතිය නීතියක් විදිහට ඇතුළත් කරගන්න ඕනේ හොඳයි අල්ලසට සහ දූෂණයට එරෙහිව ඔබේ ආයතනය මේ සමාජගත කරන්න උත්සාහ කරන අලුත් සංකල්පයක් අපේ අනාගතය වෙනුවෙන් සුපිලිපන් භාවය කියලා තමයි හඳුන්වන්නේ අපි සමුගන්නට කලින් මේ ගැන මතක් නොකළොත් ලොකු අඩුවක් ඔව් දුලාශි සුපිලිපන් භාවය කියලා කියන්නේ මොකක්ද මේක අපි වචනයක් විතර ගත්තොත් ටිකක් අපිට ලුහුරුයි වගේ නමුත් අපි සුපටිපන්න බව කිව්වොත් ටිකක් අපි දන්නවනේ ඒ කියන්නේ අපි මනා පිළිවෙතට පරිපූර්ණ එහෙම නැත්නම් සුපිලිපන් කියන එක නේද එහෙම නැත්නම් අපි ඉන්ටග්‍රිටි කියන වචනේ කතා කරොත් ඒක තමයි හිතන තවත් වඩාත් හොඳින් දා. අපි මේකේ සරල අදහස ගමුකු බලන්න. මොකද සරල අදහස කවුරු බලා හිටියත් නැතත් නිවැරදි දේ කරනවා. කවුරු බලා හිටියත් නැතත් නිවැරදි දේ කරන එක. එතකොට අපිට කවුරු බලා හිටියත් නැතත් නිවැරදි දේ කරන්න පුළුවන් නා. තුලාශි අපිට මේ තියෙන රටේ තියෙන නීතිය ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න තියෙන ආයතන නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉන්න මේ නිලධාරීන් පිරිසෙන් බොහෝ ප්‍රමාණයක් අපිට අයින් කරන්න පුළුවන්. ඇයි ඒ? අපි දන්නවා. ගොඩක් වෙලාවට හොඳ උදාහරණයක් ගන්නකො. දැන් ඔබ පාරේ යනවා වාහනයක් එලවක්. අපි බලමු රෑ 12ට විතර තමයි යන්නේ. කලර් ලයිට් එකක් හම් වෙනවා. රතු පාට වැටිලා තියෙනවා. පාරයිනි කවුරුත්ම නැහැ පොලිස් නිලධාරි මහත්තයෙකුත් පේන්න නැහැ. පිටුරු මහත්මයා මොකද්ද කරන්නේ? දැන් කවුරුත් පේන්නත් නැහැ රෑ 12ට විතර කවුරුත් දකින්න කෙනෙකුත් නැහැ. කියන්න ඕනේ නැහැ. මේ කතාව හැමෝම දන්නවා බොහෝ දිනකට අත්දැකීමුත් තියෙනවා. ඒ කියන්නේ රතු පාට පහු කරගෙන අපි රතු පාට වැටිලා තිබුණා වුණත් රෑ අපි යනවා. ඇයි ඒ? අපි වරද නොකර ඉන්නේ අපි දිහා කවුරු බලා ඉන්නද? එහෙම නැත්තම් මං දිහා කවුරු බලා හිටියත් නැතත් මම කරන්නේ නිවැරදි දේ. එහෙමනම් මම සුපිලිපන්නයි නම් මම මොකද කරන්නේ? එහෙමනම් මම කරන්නේ රතු පාට අයින් වෙලා මට යන්න අවසර සංඥාව ලැබෙනකන් ඉඳලා තමයි මම යන්නේ. මේකම ගන්නකො එහෙම වුණොත් ආයතනයක වැඩ කරනවද නැද්ද කියලා බලන්න කී දෙනෙක් ඉන්නවද? ආයතන ප්‍රධානීන් ඉන්නවා ඊට පස්සේ අංශ ප්‍රධානීන් ඉන්නවා ඊට පස්සේ ඒ යටතේ තව අංශ ප්‍රධානීන් ඉන්නවා. මේ හැමෝම ඇයි ඉන්නේ? ඇයි දාන්න වෙලා තියෙන්නේ? අපි වැඩ කරනවද නැද්ද කියලා බලන්නනේ. Tamanta පැවරලා තියෙන රාජකාරි අපි ඒක ඕනිම කෙනෙක් වෙන්න පුළුවන්. මේක ලොකු සංකල්පයක් පුදාශි. කරනවා නම් හරියට
අනිවාර්යයෙන්ම රටක් සුපිලිපන්නයි කියලා කියන්නේ මේ අර අනි මම කිව්ව අනිත් පැරදි ගැන කතා කරන්න අපිට අවකාශයක්වත් වෙන්නේ නෑ. හොඳයි අපි අද දවසේ කතා කරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ නීති නීතිඥ තනුජා බණ්ඩාර මෙණිවියත් එක්ක අපි කතා කරේ අල්ලස සහ දූෂණය ගැන. මේ ගැන කතා කරන්න අපිට ප්‍රබලතම හේතුව බවට පත් උනේ අපේ වස්තු බීජය බවට පත් උනේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය. අපි කතා කරා අල්ලස සහ දූෂණය කියන්නේ මොකද්ද, රටකට කොහොමද මේ ගැටලුව බලපාන්නේ, ඒ වගේම අපි අද දැනගත්ත වැදගත්ම දේ අපේ රටේ කොහේ හෝ තැනක අල්ලසක් හෝ දූෂණයක් සිදුවෙනවා නම් ඒ ගැන ඔබ කළ යුත්තේ මොනවද කියන කාරණේ ගැන ඔබට පැමිණිලි කරන්න අවශ්‍ය දුරකථන අංක තිරේ දිස්සෙනවා. ඔබට පුළුවන් මේ දුරකථන අංක මේ වෙබ් අඩවි තුලින් ඒ පිළිබඳව දැනුවත් කරන්න පැමිණිලි කරන්න. අද උදායිරේ සහෘදයා විශේෂාංගයට මේ ගැන කතා කරන්න එකතුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ නීති නීතිඥ තනුජා බණ්ඩාර මෙණිවියට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබතුමියට සුබ දවසක්. ස්තුතිවන්ත වෙනවා දුලාශි. මට අවසන් කරන්න පුංචි විනාඩියක් දෙන්න. හොඳයි. මම මේ විනාඩිය ගන්නම් අපේ රටේ අනාගතය ගැන කතා කරන්න. හොඳයි. මොකද මම අනාගතය ගැන කතා කරන්නේ, අපි හැමෝම කතා කරනවාද අපිට හිමි සම්පත් ප්‍රමාණයක් කියන්නේ. ඔබ අහලා ඇති පුංචි කාලේ කවියක් මොකද්ද, මේ ගසේ බොහෝ පැණි දොඩම් නැති, ඉතලා පැහිලා බිමට නැමිලා බර වෙලා ආතු, නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති, වැඩිය කඩන නරක ළමයි හැමෝම විය. මේ රටේ තියෙන සම්පත් වල හිමිකම අපි හැමෝටම තියෙනවා. අනාගත පරපුරට තියෙන අපිට හැකියාවක් නෑ. අද මේ තියෙන සම්පත් ප්‍රමාණය ඔක්කොම අදම භුක්ති විඳලා අපේ වර්තමාන පරපුරම භුක්ති විඳලා විනාශ කරා. එහෙම නැත්නම් ඒකේ පරිපෝෂණ ලබා අපි ඒක රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි කරන්න. මේ කියන මේ කවිය ඉස්සර කාලේ හැදුවේ මේ පුංචි මේ දොඩංගරි දෙකක් ගැන කතා කරන්නේ, මේ ලොකු සංකල්පයක් ගැන කතා කරන්නේ. මම හිතන්නේ අපි සියලු දෙනාට මේ වගකීම තියෙනවා, මේ තියෙන සම්පත් අපි අනාගත පරපුරට ඉතුරු කරා. හොඳයි, සහෘදයා විශේෂාංගෙන් අපි සමුගෙන යනවා. හැබැයි තවත් බොහෝ දේවල් ඔබ වෙනුවෙන් උදායිරේ තියෙන හින්දා රැඳෙන්න ඔබ දායරත් එක්ක.